සාදරෙන් පිළිගන්නා ඔයාල සියලු දෙනාම හැනෝරත්‍රීඩි අවකාශයෙන් අරගෙන එන තවත් අලුත්ම අලුත් එපිසෝඩ් එකකට. අද එපිසෝඩ් එකෙන් මම ඔයාලත් එක්ක බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ 3DS Max වලට අදාළ එපිසෝඩ් එකක් නෙමෙයි. නමුත් අපි ඇනිමේෂන් එකක් කරනකොට ඒ හා සම්බන්ධව දැනගත යුතු ඉතාම වැදගත් කරුණු කාරණා කිහිපයක් තමයි අද ඔයාලත් එක්ක මම මේ විදිහට මේ එපිසෝඩ් එකකින් බෙදාගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයා අපිත් එක්ක ලකිතු වෙන අලුත් කෙනෙක් නම් තවමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැම්මම සබ්ස්ක්‍රයිබ් කරලා නොටිෆිකේෂන් බෙල් අයිකන් එකත් ඔන් කරලා තියාගන්න. එහෙනම් අපි දෙයියමු අද එපිසෝඩ් එකෙන් අපිට මොන වගේ දේවල් ටිකක්ද දැනගන්න තියෙන්නේ කියලා බලන්න. හොඳයි, මුලින්ම අපි සරල අදහසක් අරගම්මු මොකක්ද මේ 3D animation එකක් කියන්නේ කියලා. 3D animation එකක් කියලා කියන්නේ අපි අපේ අවට ස්වභාවික පරිසරයේ නැතුව සම්පූර්ණයෙන්ම digital ත්‍රිමාණ පරිසරයක් ඇතුලේ චලනය වන රූප නිර්මාණය කරන ක්‍රියාවලියට තමයි 3D animation එකක් කියලා කියන්නේ. ඒ විදිහට අපි virtual environment එකක් ඇතුලේ යම්කිසි animation එකක් කරනකොට ඒ animation එකට අදාළව ආරම්භයේ ඉඳලා අවසානයේ දක්වාම සිදු කරන සියලුම ක්‍රියාදාමය හඳුන්වනවා animation workflow එකක්. එහෙම නැත්නම් 3D animation pipeline එකක් කියලා. මේ animation workflow එකක් එහෙම නැත්නම් pipeline එකක් සමන්විත වෙනවා ප්‍රධාන වශයෙන්ම පුද්ගලයින්, පරිගණක සහ මෘදුකාංග වලින්. මේ පුද්ගලයින්, පරිගණක සහ මෘදුකාංග එකට එකතු වෙලා යම්කිසි නිශ්චිත කාල රාමුවක නිශ්චිත කාර්යයක් සිදු කරනවා යම්කිසි අනුපිළිවෙලකට. ඉතින් මේ විදිහට පුද්ගලයින්, පරිගණක සහ මෘදුකාංග එකතු වෙලා යම් නිශ්චිත කාල රාමුවක් ඇතුලේ නිශ්චිත කාර්යයක් අනුපිළිවෙලකට සිදු කරන මෙන්න මේ පද්ධතිය තමයි අපි 3D animation pipeline එකක්, එහෙම නැත්නම් animation workflow එකක් කියලා හඳුන්වන්නේ. ප්‍රධාන වශයෙන්ම මේ animation pipeline එක අපිට අදියර තුනකට වෙන් කරලා දක්වන්න පුළුවන්. පළවෙනි එක තමයි pre-production, දෙක production, තුන post-production. අපි දැන් බලමු මේ එක් එක් අදියරේදී මොන වගේ දේවල්ද සිද්ධ කරන්න කියලා. ත්‍රීඩී animation pipeline එකේ අපි සිදු කරන ප්‍රධානතම සහ ආරම්භක පියවර තමයි මේ pre-production කියන අදියර. මේක හරියට ගෙදරක අත්තිවාරමක් දානවා වගේ වැඩක්. මේ අත්තිවාරම හරියට දැම්මේ නැත්නම් මුළු ගෙදරම structure එකයි සියල්ල විනාශ වෙනවා වගේ තමයි අපි කරන ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම විනාශ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් fail වෙන්න පුළුවන් මේ pre-production එක හරියට කරේ නැත්නම්. ප්‍රීප්‍රොඩක්ෂන් එකේදී අපේ ඇනිමේෂන් එකට අදාළව අපි සිදු කරන ප්‍රධානතම සහ මූලිකම ක්‍රියාදාමයන් මේ විදිහට අනුපිළිවෙලින් පෙන්වන්න පුළුවන්. ඒ අතරින් ප්‍රධානතම සහ පළවෙනිම ක්‍රියාවලිය තමයි අයිඩියා ජෙනරේෂන් කියන එක. අදහස් උත්පාදනය. මේක යම්කිසි පුද්ගලයෙක්ගේ හිතේ ඇති වුණ සිතුවිල්ලක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් කණ්ඩායමක් එකට එකතු වෙලා තීරණය කරලා නව අදහසක් උත්පාදනය කරන්න පුළුවන්. ඒ කොහොම වුණත් අපි ජෙනරේට් කරන අයිඩියා එකෙන් සමාජයට යම්කිසි පණිවිඩයක් අපි අරගෙන යන්න ඕනේ. හොඳ, ලස්සන, ඒ වගේම ශක්තිමත් අදහසක් ගොඩනගාගත්තට පස්සේ අපි ඊළඟට කරන්න ඕනේ අපේ ඒ අදහසට අනුව වඩාත්ම ගැළපෙන විදිහට ලස්සන කතන්දරයක් නිර්මාණය කරගන්න එක. ප්‍රීප්‍රොඩක්ෂන් එකේ දෙවන අදියර වන ස්ටෝරි ක්‍රියේෂන් එකේදී සිද්ධ වෙන්නේ ඒ විදිහට අපි ගොඩනගන ලද අදහසට අනුව ලස්සන කතාවක් නිර්මාණය කරන එක. මේ විදිහට ලස්සන කතාවක් නිර්මාණය කරන්න නම් අපි ඊට අදාළව පුළුවන් තරම් තොරතුරු එකට එකතු කරගන්න ඕනේ. මොකද තොරතුරු ගොඩක් එකට එකතු කරගෙන අපිට පුළුවන් අපේ කතාවේ ප්‍රධාන චරිතය, එයා හා සම්බන්ධ අනෙකුත් වස්තුන් සහ එයා ජීවත් වෙන අවට පරිසරය එකට සම්බන්ධ කරලා ලස්සන කතාවක් නිර්මාණය කරන්න. ඒ තුලින් අපිට පුළුවන් අපේ ඕඩියන්ස් එක හොඳට අල්ලගන්න.
ඒ විදිහට අපි කතාවක් නිර්මාණය කරගත්තට පස්සේ අපි යනවා ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ තුන්වෙනි අදියර වන මෙන්න මේ ස්ක්‍රිප්ට් රයිටින් කියන අදියරට. මේ අදියරදී තමයි අපි ගොඩනගාගත්ත නිර්මාණයේ, ඒ කියන්නේ කතන්දරය විධිමත්ව පිළිවෙලකට සකස් කරගන්නේ. මේ අදියරදී අපේ කතාවේ චරිතවල චලනයන්, ඒ වගේම ඒ චරිතත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න විවිධ වස්තුන්ගේ හැසිරීම, අවට පරිසරය, ඒ වගේම තමයි කාලය ගතවීම, චරිතවල දෙබස්, මේ හැම දෙයක්ම විධිමත්ව පිළිවෙලකට මේ අදියරදී සකස් කරගන්න ඕනේ. හොඳයි, තිරපිටපතක් ගොඩනගා ගත්තට පස්සේ අපි ඊළඟට යනවා මෙන්න මේ ස්ටෝරි බෝඩින් කියන අදියරට. මේ අදියරදී වෙන්නේ අපි කලින් හදාගත්ත තිරපිටපතට අනුව අපේ කතාවේ කැමරා දර්ශන, චරිතවල චලනයන්, එයාලා හා සම්බන්ධ ප්‍රධාන සිදුවීම් එකට එකතු කරලා චලනය නොවන දෘශ්‍ය නිර්මාණයක් ගොඩනගා ගන්න එක. මේක හරියට චිත්‍රකතා පොතක් වගේ. ස්ටෝරි බෝඩ් එකෙන් පස්සේ අපි යන්නේ ඊළඟට මෙන්න මේ ඇනිමේටික් කියන පියවරට. මේක ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ අවසාන අදියරට කලින් අපිට හම්බ වෙන පියවර. මේ පියවරේදී වෙන්නේ අපි කලින් හදාගත්ත ස්ටෝරි බෝඩ් එක චලනය වන දෘශ්‍ය නිර්මාණයක් බවට පරිවර්තනය කරන එක. ඒක අපි කරන්නේ සරලම 2D ආකාරයෙන්. ඒ වගේම තමයි අපේ සජීවීකරණ නිර්මාණයේ අනුක්‍රමික කාලය ගතවීම මෙන්න මේ අදියරදී අපිට පෙන්වන්න පුළුවන්. හොඳයි, දැන් අපි ඇවිල්ලා ඉන්නේ අපේ සජීවීකරණ ව්‍යාපෘතියේ අවසාන පෙනුම තීරණය කරන අදියරට. ඒ වගේම ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ අවසාන අදියරට. මෙන්න මේ ඩිසයින් කියන මේ අදියරේදී තමයි අපි අපේ සජීවීකරණ ව්‍යාපෘතියේ කන්සෙප්ට් එක නිර්මාණය, කැරක්ටර් ඩිසයින්, ඒ වගේම ඒ කැරක්ටර්ස් වල ඇඳුම්, ආභරණ, එයාලා ජීවත් වෙන අවට පරිසරය, මේ හැම දෙයක්ම මෙන්න මේ ඩිසයින් කියන අදියරේදී අපි නිර්මාණය කරලා ඉවර කරන්න ඕනේ. මොකද මෙතනින් එහාට අපි යන්නේ ප්‍රොඩක්ෂන් කියන පියවරට. ප්‍රී ප්‍රොඩක්ෂන් එකෙන් පස්සේ අපි එන්නේ ඊළඟට අපි හදන්න බලාපොරොත්තු වෙන ත්‍රිමාණ සජීවීකරණයේ අවසාන පෙනුම කොහොමද කියලා තීරණය කරන පියවරට. ඒ කියන්නේ අපේ සජීවීකරණයට අදාළ වන සියලුම චරිත, ඒ චරිතත් එක්ක බැඳලා තියෙන අනිකුත් වස්තුන්, ඒ වගේම පරිසරය, මේ හැම දෙයක්ම ත්‍රිමාණ විදියට ගොඩනගන්නේ මෙන්න මේ ප්‍රොඩක්ෂන් කියන පියවරේදී. මේ තමයි ප්‍රොඩක්ෂන් එකේදී සජීවීකරණයට අදාළව අපිට එක් එක් අවස්ථාවල කරන්න තියෙන දේවල්. විශාල පිරිසක් එකතු වෙලා නම් මේ වැඩේ කරන්නේ, මේ එක් එක් අවස්ථාවන්වලට වෙන වෙනම කණ්ඩායම් හැදිලා කණ්ඩායම් නායකයෙකුගේ අධීක්ෂණය යටතේ එයාලා ඒ වැඩේ සිද්ධ කරනවා. එතනදී ඒ කණ්ඩායම් නායකයා යම් නිශ්චිත කාල රාමුවක් තුළ හොඳ ගුණාත්මකභාවයකින් ඒ කණ්ඩායමේ වැඩ කොටස සාර්ථකව නිමාවීම සම්බන්ධව වගකීමක් ගන්නවා. ඒ ගැන හොඳ අධීක්ෂණයකින් ඉන්නවා. එහෙම නැතුව සුළු පිරිසක් එකතු වෙලා නම් මේ වැඩේ කරන්නේ එක්කෙනෙකුට මේ පියවරවල් වලින් එකක් දෙකක් හෝ කිහිපයක් සිද්ධ කරන්න වෙනවා. ප්‍රොඩක්ෂන් එකේ පළවෙනි පියවර තමයි මෙන්න මේ 3D layout කියන පියවර. මේක ඇවිල්ලා හරියට අපි අර කලින් කතා කරපු ප්‍රී ප්‍රොඩක්ෂන් එකේ සරල 2D animation එකේ 3D version එක. මේ පියවරේදී අපේ animation එකට අදාළ characters වල size එක, හැඩය, ඒ වගේම තමයි පරිසරය සරලම ත්‍රිමාණ ආකාරයෙන් ඉදිරිපත් කිරීම කරනවා. ඊට පස්සේ තමයි අපි 3D modeling කියන කොටසට යන්නේ. මේ සඳහා අපිට පුළුවන් box, ඒ වගේම sphere වගේ සරලම geometry shapes පාවිච්චි කරලා ලොකුවට edit කරන්න නැතුව ඒ අදාළ characters වල පරිසරයේ තියෙන දේවල් වල හැටය සාමාන්‍ය විදියට හදාගෙන මේ 3D layout එක ගොඩනගන්න. modeling කියන පියවරේදී අපි Maya, 3ds Max, ZBrush, Blender, Cinema 4D, ඒ වගේම Modo, මෙන්න මේ වගේ 3D software පාවිච්චි කරලා animation එකේ final output එකේ තියෙන්න ඕන විදිහටම ඒ සැබෑ ලෙසටම environment එක, characters,
ඒ වගේම අනෙකුත් ඔබ්ජෙක්ට්ස් මේ හැම දෙයක්ම නිර්මාණය කිරීම සිද්ධ කරනවා. මොඩල් ආටිස්ට් මොඩල්ස් ටික නිර්මාණය කරාට පස්සේ ඒ ටික ඊළඟට එන්නේ මෙන්න මේ ටෙක්ස්චරින් කියන පියවරට. මෙන්න මේ පියවරේදී ටෙක්ස්චර් ආටිස්ට් ඒ මොඩල්ස් වල කැරක්ටර්ස් වල ටෙක්ස්චර් කරන එක, කලර් කරන එක, ඒ වගේම එක් එක් සර්ෆේස් වල ගුණාංග සැලකිල්ලට අරගෙන ඒ සර්ෆේස් නිර්මාණය කිරීම සිද්ධ කරනවා. ඇනිමේෂන් එකේ කැරක්ටර්ස් ටික ටෙක්ස්චර් කරාට පස්සේ ඒ ටික ඊළඟට එනවා මෙන්න මේ රිගින් කියන පියවරේ. රිගින් ආටිස්ට් එයා කරන්නේ ඒ අදාළ කැරක්ටර්ස් ඇනිමේෂන් කරන ආටිස්ට් පහසු වෙන විදිහට චලනය කිරීම, ඒ වගේම කළමනාකරණය කරන එක, ඒ කියන්නේ චලනය කළමනාකරණය කරන එක පහසු වෙන්න ඒ අදාළ කැරක්ටර්ස් වලට අස්ථි පද්ධතිය එකතු කරන එක, ඒ වගේම විවිධ සන්ධි නිර්මාණය කරලා එකතු කරන එක තමයි මෙන්න මේ පියවරේදී සිද්ධ කරන්නේ. කැරක්ටර්ස් ඒ වගේම සංකීර්ණ චලිතයන් සිද්ධ කරන මොඩල්ස් රික් කරාට පස්සේ ඒ ටික ඊළඟට එන්නේ මෙන්න මේ ඇනිමේෂන් කියන පියවරට. මෙන්න මේ පියවරේදී ඇනිමේෂන් කරන ආටිස්ට් ඒ කැරක්ටර්ස්, ඒ මොඩල්ස්, ඒ සීන් එකේ ඒවා චලිතයේ සිද්ධ වෙන්න ඕන නියම විදිහට ගැළපෙන විදිහට ඇනිමේට් කිරීම සිද්ධ කරනවා. VFX එහෙම නැත්නම් Visual Effects animation artist animate කරන්නේ නැති මෙන්න මේ පෙන්ලා තියෙන ඒ වගේ දේවල් animation එකට එකතු කරන්නේ මෙන්න මේ VFX කියන පියවරේදී. මොකද සැබෑ ලෝකයේ ඇත්තටම අපි සැලකුවොත් මෙන්න මේ පෙන්ලා තියෙන දේවල් නිරන්තරයෙන් වෙනස් වීම සිද්ධ වෙනවා. ඒ කියන්නේ භෞතික එක් අවස්ථාවක ඉඳලා තවත් භෞතික අවස්ථාවකට මෙයාලගේ ස්වරූපයේ වෙනස් වීම නෙමේ, මෙයාලා හැබෑවටම චලනයේ වෙවි නිතර වෙනස් වීම වලට භාජනය වෙනවා. ඒ නිසා VFX ආටිස්ට් ඉතා පහසුවෙන් මේවා VFX කියන මෙන්න මේ පියවරේදී ඇනිමේෂන් එකට එකතු කරන්න පුළුවන්. භෞතික ලෝකේ අපි සැබෑ රූපගත කිරීමක් කරනකොට ඒ අවස්ථාවේ තියෙන ලයිට් එක කැමරාවෙන් කැප්චර් කරලා අපිට පුළුවන් සොෆ්ට්වෙයාර් පාවිච්චි කරලා ඒ ලයිට් එක තවදුරටත් වෙනස්කම් වලට භාජනය කරලා හොඳ ලයිට් අප් එකක් හදාගන්න. නමුත් අපි ඇනිමේෂන් එකක් හදන්නේ සම්පූර්ණයෙන්ම වර්චුවල් එන්වයරන්මන්ට් එකක් ඇතුළේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා මුලින්දලම අපි ප්‍රී ප්‍රොඩක්ෂන් එකේදී මොන වගේ ඇනිමේෂන් එකක්ද හදන්න කියලා තීරණය කරපු ඒ අවස්ථාවේ ඉඳලා තියෙන ඒ තත්ත මත ඉඳගෙන ලයිට් අප් එක හොඳ සුදුසු මනෝභාවයක් ඇති වෙන විදිහට මේ ඇනිමේෂන් එකට එකතු කරන්න. ප්‍රොඩක්ෂන් එකේ අන්තිම පියවරට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ රෙන්ඩරින් කියන පියවරේදී අපි අපේ ඇනිමේෂන් එකේ අවුට්පුට් එක අරගන්න ඕනේ. නමුත් අපි හදපු ඇනිමේෂන් එක ඒ විදිහට සම්පූර්ණයෙන්ම අවුට් කරන්න ගියොත් කාලය ගත වෙනවා. අනිත් එක අවුට් කරන මෙන්න මේ ෆයිල් වල බර වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා අපි ඔබ්ජෙක්ට්ස්, කලර්ස්, බෑග්ග්‍රවුන්ඩ්, ෂැඩෝස්, ෆෝග්‍රවුන්ඩ්, හයිලයිට්ස් මෙන්න මේවා වෙන වෙනම ලේයර්ස් විදිහට රෙන්ඩරින් කිරීම සිද්ධ කරනවා. මොකද එතකොට ඉක්මනින් අඩු බර ෆයිල් එකක් අපිට අවුට් කරගන්න පුළුවන්. ප්‍රී ප්‍රොඩක්ෂන් එක සහ ප්‍රොඩක්ෂන් කියන පියවර පහු කරගෙන ආපු අපි දැන් නැවතිලා ඉන්නේ ඇනිමේෂන් පයිප්ලයින් එකේ අවසාන අදියරවන පෝස්ට් ප්‍රොඩක්ෂන් කියන පියවරේ. මෙන්න මේ පියවරේදී තමයි අපේ ඇනිමේෂන් එකේ අවසාන පෙනුම සැබෑ ලෙසම තියෙන විදිහට නිර්මාණය කරගන්නේ. ප්‍රොඩක්ෂන් එකේ රෙන්ඩරින් කියන අදියරේදී අපි අරගත්ත ලේයර්ස් මේ පෝස්ට් ප්‍රොඩක්ෂන් එකේ කොම්පොසිටින් කියන අධ්‍යයනයේදී තමයි නැවත එකට එකතු කිරීම කරන්නේ. ඒ වගේම තමයි අපිට අවශ්‍ය නම් අමතර ඉමේජස් එකතු කරන්න, ඒ වගේම සමහර විෂුවල් එෆෙක්ට්ස් උනත් මේ අධ්‍යයනයේදී එකතු කරන්න පුළුවන්. ඇනිමේෂන් එකට අවශ්‍ය වන සමහර විෂුවල් එෆෙක්ට්ස් අපිට මෙන්න මේ පියවරේදී එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගිනි පුලිඟු, දුහුවිලි, වැහි බිඳු
ඒ වගේම කැමරසේලවින් මෙන්න මේ පියවරේදි එකතු කරන්න පුළුවන්. අවශ්‍යතාව අනුව ඇනිමේෂන් එකට ඒවා එකතු කරනකොට අපිට ඒවා ත්‍රිමාණතලයේ නිර්මාණය කිරීම අවශ්‍ය වෙන්නේ නැහැ. ඇනිමේෂන් එකේ ක්වොලිටි එක අඩු වෙන්නේ නැති වෙන්න ඒවා ද්විමාණතලයේ නිර්මාණය කරලා තවත් ක්වොලිටි එක වැඩි කරලා පෙන්වන්න අපිට ඒ විදිහට එකතු කරන්න පුළුවන්. ත්‍රීඩී ඇනිමේෂන් පයිප්ලයින් එකේ අවසාන පියවරට තමයි අපි දැන් මේ ඇවිල්ලා ඉන්නේ. මෙන්න මේ පියවරේදී අපි හදන ඇනිමේෂන් එකට අදාළව ඊට ගැලපෙන ආකාරයට ඒකේ කලර් එක, කන්ට්‍රාස්ට්, ලයිට්, හයිලයිට්ස්, ෂාප්නස් ඒ වගේම ටෙම්පරේචර් එක වගේ දේවල් වෙනස් කරලා ඇනිමේෂන් එකේ පෙනුම තවදුරටත් වැඩි කරලා පෙන්වන්නේ මෙන්න මේ පියවරේදී. මං විශ්වාස කරනවා දැන් ඔයාලට යම් අදහසක් එන්න ඇති 3D animation pipeline එකක් කියන්නේ මොකක්ද කියලා. ඔයාලට පුළුවන් තවදුරටත් මේ ගැන හොයලා ඔයාලගේ දැනුමට ගොඩක් දේවල් එකතු කරගන්න. අපි අද කතා කරපු මේ 3D animation pipeline එක සම්බන්ධයෙන් ඔයාලා දන්න දේවල් අනිත් අයට දැනගන්නත් එක්කලා පහල comment section එකේ දාන්න. තවත් මේ වගේම වීඩියෝ එකකින් හම්බ වෙනකන් අදට ගිහිල්ලා එන්න. හැමෝටම සුබ දවසක්.